සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම් මපුවත් මුලින්ම ඔබට කියන IT එන්ට්‍රෝති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාර්ය සිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ජනතාවට ශක්තිය හා දුප්පතුන්ට රැකවරණයේ සලසන අයවැය පාර්ලිමේන්තුවට රාජ්‍ය සේවකීන්ට රුපියල් 2500ක දීමනාවක් විශ්‍රාම වැටුපත් වැඩි කෙරේ. තවත් ලක්ෂ 6කට සමෘද්ධි ප්‍රතිලාභ. සෑම සිසු දරුවෙකුටම නොමිලේ කිරි වීදුරුවක්. ගම්පෙරළිය එන්ටර්ප්‍රයිස් වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කෙරේ. වාහන ආනයනයේදී 100%ක තැන්පතු මුදල ඉවතට. නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් ටෙරෙහි නව ජාතික වැඩපිළිවෙල හෙට ආරම්භේ. ව්‍යවසායකත්ව ශ්‍රී ලංකාව ගොඩනගන ජනතාවට ශක්තිය හා දුප්පතුන්ට රැකවරණය දෙන අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. රාජ්‍ය සේවකයන්ට රුපියල් 2500ක දීමනාවක් සහ සෑම පාසල් දරුවෙකුටම නොමිලේ කිරි වීදුරුවක් ලබා දීම ඇතුළු යෝජනා රැසක් මෙවර අයවැයට ඇතුළත්. මෙවර ඉදිරිපත් කෙරුණේ නිදහස් ශ්‍රී ලංකාවේ 73 වන අයවැයයි. වත්මන් රජයේ 5 වන අයවැය මෙයයි. කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු දෙකට පාර්ලිමේන්තුව රැස් වුණා. එහිදී කතානායකවරයාගේ ආරාධනාවෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ නිදහසින් පසු ශ්‍රී ලංකාවේ 24 වන මුදල් අමාත්‍යවරයා ලෙසයි. අද දින ന്യാයපත්‍ය විෂයාංක 1 විසර්ජන පනත් කෙටුම්පත 2019 දෙවැනි වර කිවීම ගරු මුදල් අමාත්‍යතුමා 2019 සඳහා අයවැය මෙම සභාවට ඉදිරිපත් කිරීමට මට අද අවස්ථාව ලැබීම ගැන මා ඉතාමත්ම සතුටු වෙනවා. අයවැය කතාව සිදු කරමින් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ මෙවර අයවැයෙන් සෑම ශේෂ්ත්‍රයක් පිළිබඳවම අවධානය යොමු කර ඇති බවයි. ඒ අනුව සෑම පාසල් සිසුවෙකුටම කිරි වීදුරුවක් බැගින් ලබා දීමට යෝජනා කරනවා. ප්‍රාථමික පාසල් දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම පිණිස නොමිලේ කිරි වීදුරුවක් රටේ සියලුම ග්‍රාමීය පාසල්වලට ළමුන්ට අපි ලබා දෙනවා. ගම්පෙරළිය වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 48,000ක් වෙන් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. එහිදී එක් මැතිවරණ කොට්ටාසයක් සඳහා රුපියල් මිලියන 200ක්ව පැවති මුදල රුපියල් මිලියන 300 දක්වා වෙන් කෙරෙනවා. ආගමික මධ්‍යස්ථාන සඳහා දැනට ලබා දෙන රුපියල් ලක්ෂ 5ක මුදල රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කෙරෙනවා. එන්ටර්ප්‍රයිස් ණය යෝජනා ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසර තුලද අරමුදල් වෙන් කෙරෙනවා. ඒ සඳහා ණය අරමුදලක් පිහිටුවන අතර ඊට රුපියල් මිලියන 500ක් වෙන් කෙරෙනවා. එන්ටර්ප්‍රයිස් ණය ලබා දීමේදී ජාතික තරුණ සේවා සභාවේ පාඨමාලා හැදෑරූ තරුණයින් සඳහා ප්‍රමුඛතාව ලබා දීමටද මෙවර අයවැයෙන් අපේක්ෂිතයි. එන්ටර්ප්‍රයිස් ණය ලබා නොදෙන නිලධාරීන් පිළිබඳ පැමිණිලි කිරීමට 19.25 ශ්‍රණික ඇමතුම් සේවාව තවදුරටත් ක්‍රියාත්මකයි. කුඩා ට්‍රක් ප්‍රතිමත පනවා ඇති නිෂ්පාදන බදු අඩු කිරීමට කටයුතු කරනවා. ආදර්ශ කෘෂි උද්‍යාන වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට රුපියල් මිලියන 250ක් වැය කරනවා. පසු අස්වනු හානිය අවම කිරීම සඳහා නව ගබඩා පහසුකම් ඇති කරනවා. රබර් වගාව දිරිගැන්වීම සඳහා රුපියල් මිලියන 800ක් වෙන් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ අවශ්‍ය පරිවර්ෂණ සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කරන බවයි මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. පොල්ලාශ්‍රිත නිෂ්පාදන සඳහා වන බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ යලි සලකා බැලෙනු ඇති. කුරුඳු නිෂ්පාදනද දිරිගැන් වෙනවා. කුරුඳු තලන්නන්ගේ හිගය මගහැරවීම සඳහා බලපිටියේ සහ කොස්ගොඩ පිහිටුවා ඇති එම පුහුණු කිරීමේ මධ්‍යස්ථානවල කටයුතු තවදුරටත් පුළුල් කිරීමට රුපියල් මිලියන 75ක් වෙන් කෙරුණා. වතුකම්කරු වැටුප් ගැටලුව විසඳීම සම්බන්ධයෙන්ද මෙවර අයවැයෙන් අවධානය යොමු කර තිබෙනවා. තේ මණ්ඩලයේ සමග සාකච්ඡා කර ඊට කඩිනම් විසඳුම් ලබා දෙන බවයි මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ප්‍රධාන වාරිමාර්ග 7ක සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 240ක්. ධීවර වරායන් සහ නැංගුරම් පොළවල් සංවර්ධනය කෙරෙන අතර පේදුරු තුඩුවේ සහ පේසාලේ යන ප්‍රදේශවල නව ධීවර වරායන් ඉදි කෙරෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 2300ක් වැය කිරීමට යෝජිතයි. යුරෝපයට සිදුකරන මත්ස්‍ය අපනයනය 14%කින් ඉහළ නංවා ගැනීම මෙමගින් අපේක්ෂිතයි. 2020 වන විට වැසිකිළි නොමැති සියලුම නිවාසවලට වැසිකිළි ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 4000ක් වෙන් කිරීමටයි යෝජනා කෙරුණේ. එසේම සෑම ප්‍රධාන බස් නැවතුම් පොලකම සහ දුම්රිය පොලකම මෙවසර තුල නවීන වැසිකිළි පහසුකම් ලබා දීමට මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා.
අද ලංකාවේ ලක්ෂ 10කට වඩා ජනතාවක් ඉන්නවා තමන්ගේ ගෙවල් වල සාමාන්‍ය වැසිකිලි පහසුකම්වත් නැති. හම්බන්තොට ඩිස්ත්‍රික්කේ විතරක් ලක්ෂයකට අධික ප්‍රමාණයකට වැසිකිලි පහසුකම් නැහැ. මේ වසර අවසන් වෙනකොට මේ ලංකාවේ කිසිම තැනක වැසිකිලි නැති ගයක් නොතිබෙන්න මම මේ සඳහා රුපියල් බිලියන 4ක් වෙන් කරනවා. නංගුමු ලංකා වැඩසටහන යටතේ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් නැංවීමට රුපියල් මිලියන 2000ක් වෙන් කරනවා. සේවකයන් 250කට වැඩි ආයතනවල දිවා සුරකුම් මධ්‍යස්ථාන ඉදිකිරීමටද මෙවර අයවැය යෝජනාවලට ඇතුළත්. පෞද්ගලික අංශයේද මේ සඳහා දිරිමත් කරනවා. මාස 3ක අනිවාර්ය ප්‍රසූත නිවාඩු අනුමත කරන අතර ඒ සඳහා පෞද්ගලික අංශයේද දිරිමත් කිරීමටයි අමාත්‍යවරයා යෝජනා කළේ. කාන්තා දායකත්වයේ සක්‍රීය ලෙස ආර්ථිකයට යොමු කිරීමේ අරමුණින් ඔවුන්ට පහසු වේලාවක රාජකාරී කිරීමට හැකි පරිදි කම්කරු පනත සංශෝධනය කරනවා. ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය තවදුරටත් ශක්තිමත් කරනවා. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට මෙතෙක් ලබා දුන් රුපියල් 3000 දීමනාව 5000 දක්වා ඉහළ නැංවෙනවා. මත්ව දුරට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය සඳහා උද්‍යාන දෙකක් වීරවිල පිහිටුවීමට යෝජිතයි. වැඩිහිටියන් රැකබලා ගැනීමට අදාළ ආයෝජන වැඩි කිරීම සඳහා ණය පහසුකම් වැඩි කරනවා. ආබාධ සහිත වුවන් සඳහා වන දීමනාව රුපියල් 2000 සිට 5000 දක්වා වැඩි කිරීමට යෝජිතයි. නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන අයට මාසකට ලබා දෙන මුදල වැඩි කරන අතර ලබා දෙන සංඛ්‍යාව 5000කින් වැඩි කරන බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළා. මද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් පළදායී කාර්යයන්ට යොමු කරමින් ඔවුන් සඳහා ගොවිපළ පිහිටුවීමට කටයුතු කරනු ඇති. ඒ සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කරනු ඇති. උතුරු නැගෙනහිර ගඩොලින් ඉදිකරන නිවාස 15000ක් සඳහා තවත් රුපියල් මිලියන 5500ක අමතර මුදලක් ලබා දීමටද කටයුතු කරනවා. අවදාමට ලක්වි ඇති නාගරික ග්‍රාමීය වතු අංශවල හා උතුරු නැගෙනහිර ප්‍රදේශවල අදු ආදායම්ලාභී පවුල් පිළිබඳ අපි අවධානය විශේෂ අවධානය යොමු කරනවා. මේ සඳහා නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය සහ ආදර්ශ ගම්මාන වැඩසටහන යොදා ගන්න අතර 2019 වර්ෂයේදී අපි රුපියල් මිලියන 24000ක් වෙන් වෙලා තියෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවන්හි නිරත වන අයට නිවාස ඉදිකර ගැනීම සඳහා රුපියල් මිලියන 10ක ණය මුදලක් ලබා දීමට මෙවර අයවැයෙන් යෝජිතයි. දැනුමින් මෙහෙවන කුසලතා පිරි සමාජයක් උදෙසා සෑම දරුවෙකුටම විද්‍යාගාර හා පන්ති කාමර පහසුකම් සැලසීම මෙන්ම ගුරුනිවාස වෙනුවෙන් රුපියල් මිලියන 32000ක මුදලක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා. උසස් පෙළ විභාගයේ ඉහළින්ම සමත්වන සිසුන්ට ලොව හොඳම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට උපකාරී වන අරමුදලක් ආරම්භ කෙරෙනු ඇති. මෙම වසරේදී සිසුන් 14 දෙනෙකුගෙන් ඒ ඇරඹෙන අතර 2020 වසරේදී සිසුන් 28 දෙනෙකුට ඒ සඳහා අවස්ථාව ලබා දීමටයි යෝජනා වී ඇත්තේ. පෙරපාසල් නියාමනයට හා පාලනයට නෛතික රාමුවක් සැකසෙන අතර රජයේ ලියාපදිංචි පෙරපාසල් සඳහා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතියෙන් සහන සැලසීමද මෙවර අයවැය යෝජනාවලට ඇතුළත්. රුහුණු විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨයක් ආරම්භ කරන අතර පිළිකා රෝග පරීක්ෂණ ඒකකයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරම්භ කිරීමට යෝජනා වී තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂණය සඳහා හෙද පුහුණු පාඨමාලා දිරිගැන්වීමට යෝජිතයි. පුහුණුව ලබන අයෙකුට රුපියල් 10000 බැගින් වසර දෙකක් සඳහා දීමනාවක් ලබා දීමටද රජය සැලසුම් කර තිබෙනවා. නව සෞඛ්‍ය උපකරණ මිලදී ගැනීම මෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනයට වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 24750ක්. එය පෙර වසරට වඩා 38% වැඩිවීමක්. 19.90 සුවසැරිය ගිලන් රථ සේවාව දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවීමට යෝජනා කර තිබෙනවා. ඒ සඳහා වෙන් කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 600ක්. දිවයින පුරා රෝහල් 45ක රුධිර කාන්දුකරණ මධ්‍යස්ථාන ආරම්භ කෙරෙන අතර නිවසේදීම රුධිර කාන්දුකරණයට අවශ්‍ය උපකරණ නොමිලේ ලබා දීමද මෙවර අයවැය යෝජනා අතර වනවා. ජලවේදිකා පාලන ව්‍යාපෘතිය පුළුල් කෙරෙනු ඇති. ආයාලයන සුනකයන් වන්දය කරන සඳහා සම්පූර්ණ වන්දය කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ සඳහා අපි රුපියල් මිලියන 100ක් වෙන් කරනවා. මේකයි මම කියන්නේ, මේක ඡන්ද අයවැයක් නෙමෙයි, අපි බල්ලන්ටත් මේ අයවැයෙන් සලකනවා. ක්‍රීඩා ශාස්ත්‍රයේ දියුණුව වෙනුවෙන් රුපියල් මිලියන 3800ක මුදලක් වෙන් කෙරෙන අතර ජාතික ඔලිම්පික් කරමුදල තර කිරීමටද නියමිතයි. නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ තවත් නිවාස ඒකක 5000ක් ඉදි කෙරෙන අතර ඒ සඳහා වෙන් කිරීමට යෝජිත මුදල රුපියල් බිලියන 8000ක්. සුඛිත පුරවර සංවර්ධන වැඩසටහනට තවත් රුපියල් මිලියන 2000ක් වෙන් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වරම් හිමි නොවන සිසුන්ට මයි ෆියුචර් නවින් නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට නියමිතයි. පොලි රහිතව රුපියල් මිලියන 1.1ක මුදලක් ඒ යටතේ ලබා ගැනීමට හැකිවන අතර ණය ගෙවීමේ කාලය අවුරුදු 12ක් ලෙසයි යෝජනා වී ඇත්තේ. දෙමළ මාධ්‍ය ගුරුවරුන් පුහුණුව සඳහාද රුපියල් මිලියන 400ක මුදලක් වෙන් කිරීමට අයවැයෙන් යෝජනා වී තිබෙනවා.
යාපනය පැරණි නගර සභාව ප්‍රතිසංස්කරණයට වෙන් කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 700ක්. බෝගම්බර බන්ධනාගාරය පොදු ස්ථානයක් ලෙස සංවර්ධනය කෙරෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කිරීමටයි යෝජනා වී ඇත්තේ. සහසර බස් නවීකරණ යෝජනා ක්‍රමයට ප්‍රමුඛතාව ලබා දෙන අතර සුඛෝපභෝගී බස් රථ දහසක් ලබා දෙන අතර එහි පොලියෙන් 75%ක් රජය ලබා දෙනු ඇති. මාළඹ හා කොළඹ කොටුව අතර ආරම්භ කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය සේවාව සඳහා රුපියල් මිලියන 5000ක් වෙන් කිරීමට යෝජනා වී තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර අවසන් කර තුන්වන අදියරේ ඉදිකිරීම ආරම්භ කිරීමට නියමිතයි. රන්මාවත් වැඩසටහන යටතේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට මෙවර අයවැයෙන් යෝජනා කර ඇති මුදල රුපියල් බිලියන 10ක්. රජයේ සේවකයින්ට රුපියල් 2500ක දීමනාවක් ජූලි මාස පළමුවනදා සිට ලබා දීමට නියමිතයි. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 40ක් බවයි අයවැය යෝජනාවල සඳහන් වන්නේ. මේ වෙනකොටත් සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් 100%ට 107%කින් වැඩි වෙලා තියෙනවා. මේ අවුරුද්දේ ඒ වැඩිවීම ලබා දෙන්න තවත් රුපියල් බිලියන 40ක් අපි වෙන් කරලා තියෙනවා. ජූලි මාසේ පළවෙනිදා ඉඳලා සියලුම රාජ්‍ය සේවකයන්ට තවත් රුපියල් 2500ක දීමනාවක් අපි ලබා දෙනවා. විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට රුපියල් මිලියන 12000ක් වෙන් කෙරෙන අතර එමගින් විශ්‍රාමිකයින් 580000කට සෙත සැලසෙනවා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 100ක් වෙන් කිරීමද අයවැය යෝජනාවලට ඇතුළත්. තවත් පවුල් 600000කට සමෘද්ධි දීමනාව අතිරේක වශයෙන් ලබා දීමට රුපියල් මිලියන 10000ක් වෙන් කිරීමට යෝජිතයි. හරිත උද්‍යාන 40ක් මෙම වසරේ ඉදිකෙරෙන අතර කොළඹ නගර අලංකරණයට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1000ක්. ආපදාවලින් පීඩාවට පත් වූවන්ට වන්දි ගෙවීම සඳහා මෙවර අයවැයෙන් යෝජනා කර ඇති මුදල රුපියල් මිලියන 20000ක්. ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ ආගමික සිද්ධාස්ථාන සංවර්ධනය කෙරෙන අතර එක් සිද්ධාස්ථානයක් වෙනුවෙන් ලබා දීමට යෝජිත මුදල රුපියල් ලක්ෂ 10ක්. ජාතික කලාභවන නවීකරණය කිරීම හා මන්නාරම මඩු දේවස්ථානයේ සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 200ක මුදලක් වෙන් කිරීමද අයවැය යෝජනා අතර වනවා. යුද හමුදාවට ලබා දෙන කමාන්ඩෝ දීමනාව ගුවන් හා නාවික හමුදාවලටද ලබා දීමට යෝජනා වී ඇති අතර දැනට ලබා දෙන 10000 දීමනාව 5000 දක්වා වැඩි කෙරෙනු ඇති. කුලී දීමනාව 100%කින් වැඩි කිරීමටත් නිල ඇඳුම් පවත්වාගෙන යාමේ දීමනාව රුපියල් 250 සිට 600 දක්වා වැඩි කිරීමටත් නියමිතයි. අද මධ්‍යම රාත්‍රියේ සිට මෝටර් රථ වාහන නිෂ්පාදන බදු සංශෝධනය කෙරෙනු ඇති. වාහන ආනයනයේදී 100%ක තැන්පතු මුදල ඉවත් කිරීමටද තීරණය වී තිබෙනවා. විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමටද මෙවර අයවැය යෝජනා අතර වනවා. දේශීයව නිෂ්පාදනය කෙරෙන මත්පැන් වෙනුවෙන් වූ බද්ද සංශෝධනය කිරීමද අයවැය යෝජනාවලට ඇතුළත්. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි සඳහා වූ නිෂ්පාදන බද්ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ යනු ඇති. කාර්යබහුල වේලාවන්හිදී අධිවේගී මාර්ග භාවිතයේදී අයකිරෙන මුදල රුපියල් 100කින් වැඩි කෙරෙනු ඇති. කැසිනෝ බලපත්‍ර සඳහා වූ රුපියල් මිලියන 200ක මුදල රුපියල් මිලියන 400 දක්වා වැඩි කිරීමටත් ඇතුළු වීමේ ගාස්තු වැඩි කිරීමටත් යෝජනා වී තිබෙනවා. අද ඉදිරිපත් කළ අයවැය බොහෝ මැති ඇමතිවරුන්ගේ ඇගයීමට ලක් වූ බව පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට අයවැය තොරතුරුගෙන ආ අප නියෝජිත දනුෂ්ක බණ්ඩාර පවසනවා. පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් මෙම අයවැය සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. දේශපාලන සමාජ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත්තු දුප්පතුන්ට ශක්තිය ජනතාවට රැකවරණයේ තේමාව කරගත්තු 2019 මුදල් වර්ෂය සඳහා වූ අයවැය යෝජනාව අද දවසේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. විශේෂයෙන්ම ජනතාව බලාපොරොත්තු වුණු සහන රැසක්ම ලැබුණු අයවැයක් විදිහට මෙවර අයවැය යෝජනාව අපිට හඳුන්වන්නට පුළුවන්. සුබ සාධන ක්‍රියාවලියක් තිබෙනවා. ඒ වගේම සංවර්ධනය සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කළ තිබෙනවා. අනිත් හොඳ යෝජනාවලියක් ගෙනත් තියෙන මේ අයවැයලින් විශාල සහන රසක් දීපු අයවැයක් හැටියට තමයි ඉදිරිපත් කළ තිබෙන්නේ. පෞද්ගලික අංශයත් රාජ්‍ය අංශයත් ඉතාම ශක්තිමත් විදිහට ඉදිරියට ගෙනියන්න පුළුවන් අයවැයක්. මේ වැඩිහිටියන්ගේ දීමනාව පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා. ඒක ගැන අපි සතුටු වෙනවා. නමුත් මේක නිකම්ම නිකං වැඩක් කරන්නේ නැති ලොකු කතාවක් විතරයි කියන එක තමයි මට පේන්නේ. අපේ ජාතික ආර්ථිකයට වැරදිලා තිබුණු බොහෝ රෝගවලට විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ ප්‍රතිකාර ලබා දුන්නා හා සමාන සාර්ථක අයවැයක් මුදල් නැමැත්තුමා ලබා දීලා තිබෙනවා. ආදායම වගේ දෙගුණයක් වියදම් කරන්න පුළුවන් අයවැයක් කොහොමද ජනතාවට සහන දෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. බදුබරින් පීඩණයටපත් වෙච්ච අයවැය. සහන ඇත්තෙම නැහැ. දීලා තියෙනවා සොත්තන් ගානක්.
මේ අයවැය මම දකින්නේ ගමේ ආර්ථික දියුණු කරන කුඩි කෙනා නැගිටවන ආර්ථිකෙන් තමට නැගිටින හොඳ අවස්ථාවක් දීලා තිනවා ඒක තුලින් ආයෝජන ඇති වෙනවා ගම්මාන නිෂ්පාදක ගම්මාන ඇති වෙනවා තමන්ට අත නැගිටින්න පුළුවන් සමාජයක අයවැයක් විදියට මම සලකන්නේ වාහකීමෙන් කරපු හැවැය ඡන්ද වාසය නිසා ඒ වගේ සහන මොකක් දෙන්න නැතුව රට තියෙන රට ඉන්න ආර්ථික තත්ත්වය සලකා බලා කරපු හැවැය වශයෙන් තමයි අපි මේක දකින්නේ අයවැය හැම තැනක්ම ටච් කරලා තිබා නරක නැහැ වරදක් කියන්නේ නැහැ ඇත්තරම හැබැයි එකක් තියෙනවා මේ අයවැය ක්‍රියාත්මක කරන්න නම් සල්ලි අච්චු ගන්න ඕන මම හිතන්නේ මේ අයවැය සුබ සාධනයත් ඒ වගේම සංවර්ධනයත් බොහොම සමබරව කටයුතු කරපු අයවැයක් රජයේ සේවකින්ගේ වැටුප් වැඩි කළා විශ්‍රාම වැටුපුත් වැඩි කළා රජයේ අනිකුත් සංවර්ධන කටයුතු ඇදගෙන සමබර අයවැයක් ඉදිරිපත් කළා තියෙන ගැන අපි සතුටු වෙනවා මද්‍රව්‍ය මර්ධනය නිවාරණය සහ පාලනය සඳහා ජාතික වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත නව වැඩපිළිවෙල හෙට රටට හඳුන්වා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ බතරමුල්ල හෝටලයකදී අද ආරම්භ වූ විද්වත් සමුළුවක් අමතමින් නීති විරෝධී මද්‍රව්‍ය ජාවාරම් භාවිතය වැළැක්වීම සඳහා විද්‍යාත්මක ක්‍රමෝපායන් යොදා ගැනීම පිළිබඳ විද්වත් සමුළුව අද ආරම්භ වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනේ පැවැත්වෙන මෙම සමුළුව සඳහා විවිධ ක්ෂේත්‍රවල දෙස් විදෙස් ප්‍රවීණින් විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකින් එක්ව සිටියා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මෙම සමුළුව සංවිධානය කර තිබෙනවා එහිදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ හෙට පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැත්වෙන සාකච්ඡාවේදී ජාතික වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙල රටට හඳුන්වා දෙන පවයි මේ මානව හිමිකම් පිළිබඳව කතා කරන අය මද්රව්‍ය මර්ධනයට නීති රීති සකසීමේදී අඩු වශයෙන් ඒගොල්ල අපිට අවශ්‍ය සම්පත්වත් දෙන්නේ නැහැ ලෝකේ ධනවත් රටවල් ප්‍රබල රටවල් අපිට ඇඟිල්ල දික් කරනවා මද්රව්‍ය මර්ධනය පිළිබඳව ගෙනියන වැඩපිළිවෙලවලදී දඬුවම් දීම පිළිබඳව මේ සියලු දේවල් කරන වගේම දඬනයක් තියෙන්නට ඕනේ මේ සමුළුවෙන් පස්සේ මේ සමුළුවේ සාකච්ඡා වුණු කරුණු සහ එළිමි තීන්දු తీරන අපිට පැහැදිලිවම රජයට ඉදිරිපත් කරන්න මේ මග පෙන්වීම ප්‍රතිපත්ති සැලසුම් මේ විදිහට තමයි කෙරෙන්නේ කියන එක මේ කතා කරන දේවල් වගේම මම පොලිස් ප්‍රතිතුමා ඇතුළු පොලිසියට දැන් සති දෙකකට ඉස්සෙල්ලත් කිව්වා කසිප්පු ටික මේ රටේ ඉවර කරන්න මම මාස 3යි දෙන්නේ කියලා ලබන වෙසක් පොයේ වෙනකොට රටේ කොහොමත් කසිප්පු තියෙන්න බෑ පොලිස් ප්‍රතිතුමා මම ඒක පොලිසියෙන් බලාපොරොත්තු වෙනවා දැන් හෙට හඳුන්වා දෙන අලුත් වැඩසටහන තුල පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවත් රේගු සුරාබදු වෙරළා ආරක්ෂක මේ සියලු ආයතන අපි සම්බන්ධ කරගෙන අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙලට තවදුරටත් සහාය ලබා දෙමින් ඇමරිකා ඩොලර් මිලියන 7ක මුදලක් ලබා දීමට නෝවිජයානු රජය තීරණය කර තිබෙනවා. ඒ බව නෝවිජයානු රාජ්‍ය ලේකම්වරිය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කළා. නෝවිජයානු රාජ්‍ය ලේකම් මේරි ඇන් හාගන් මහත්මිය හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹදී පැවැත්තුණා. එහිදී නෝවිජයානු රාජ්‍ය ලේකම්වරිය සදහන් කළේ ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙලට තම සහය තවදුරටත් ලබා දෙන බවයි. ජාතික හා ජාත්‍යන්තර සංවිධානවල සහයෝගයෙන් මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන තවදුරටත් පුළුල්ව ක්‍රියාත්මකයි. බිම්බෝම්බ තිබූ සමස්ත භූමියෙන් 94%ක බිම්බෝම්බ ඉවත් කිරීම පසුගිය වසර වන විට අවසන් කර තිබුණා. මෙරට ප්‍රතිසංධාන වැඩපිළිවෙලේ එක් කොටසක් ලෙස බිම්බෝම්බ ඉවත් කිරීම සැලකෙනවා. යලි පදිංචි කිරීම සිදු කිරීමේදී මෙම වැඩපිළිවෙල බෙහෙවින් ප්‍රයෝජනවත් වන අතර බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යයට නෝර්වේ රජයේ දැවැන්ත සහයක් ලබා දෙනවා. මෙග්හා හාලෝ ට්‍රස්ට් යන සංවිධාන නෝර්වේ රාජ්‍යයේ අනුග්‍රහය මත මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යයට එක්ව සිටිනවා. මාලදවින් අත්අඩංගුවේ පසු ශ්‍රී ලාංකික ධීවරයන් 11 දෙනෙකු රජයේ මැදිහත්වීමේ නිදහස් කර ගැනීමට හැකි වූ බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. ජාතික ධීවර මහා සම්මේලනයේ වෙනුවෙන් දැනුවත් කිරීමේ හමුවක් ජලජීවී වගා සංවර්ධන අධිකාරියේදී පැවැත්තුණා. ඒ අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍ය දිලීප් වේදාරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මාලදවින් අත්අඩංගුවේ පසු ධීවරයන් 21 දෙනෙකු නිදහස් කර ගැනීමට හැකි වූ බවයි අමාත්‍ය පී හැරිසන් මහතා මෙහිදී කියා සිටියේ.
ඇතිවෙච්ච දෙයක් නෙමෙයි මාලදිවයිනේ දීවර අමාත්‍යාංශයේ මගින් මෙය අත්අඩංගුවට ගැනීමක් කර තිබුණා ඒගොල්ලන්ගේ බෝට්ටු සහ අපේ ගෙපු සමාජිකයන් 25 දෙනා අද වෙනකොට මාලදිවයින තානාපති කාර්යාලයත් සමග කරපු සාකච්ඡා වගේම ඒ දීවර අමාත්‍යාංශත් එක්ක කරපු සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට අපිට පුළුවන් වෙලා තියෙනවා බෝට්ටු පදවපු 4 දෙනා ඇරෙන්න ඉතුරු 21 දෙනාම අද නිදහස් කරගන්න පුළුවන් වෙලා තියෙනවා ඒ අය බොහෝ වෙලාවට අද දවසේ හෝ හෙට ඇතුළත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාවක් ලැබේවි. ඉතිරි බෝට්ටු වල තව පරීක්ෂණ කටයුතු සිදු කරමින් යනවා. ඒ පරීක්ෂණ කටයුතු සිදු කරලා ඉවරවුණු වහාම මම හිතන්නේ ඉතුරු පුද්ගලයන් 4 දෙනා මුදා ගැනීමටත් අපිට ඉදිරියේදී පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. වනාන්තර රැකගැනීම සඳහා වනජීවී අමාත්‍යවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. යාල ජාතික වනෝද්‍යානය විනාශ කරමින් දීර්ඝ කාලයක් තිස්සේ පතල් ජාවාරමේ නිරත වූ පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජාතික වනෝද්‍යානයේ ගලේගේ ප්‍රදේශයේ සිට කිලෝමීටර් 33ක් පමණ දුරින් පිහිටි ඊරියගොල්ල ප්‍රදේශයේ මෙම ජාවාරම සිදු කර තිබෙන්නේ. සැකකරුවන් වනාන්තරයේ තුල රැඳී සිටි ස්ථාන කිහිපයක්ද හඳුනාගෙන තිබෙනවා. පතල් කැණීම් සඳහා භාවිත කළ උපකරණ රැසක්ද වනජීවී නිලධාරීන් සොයාගත්තා. අක්කර 8ක පමණ භූමි භාගයක මැණික් ගැරීම් කටයුතු සිදු කරලා තියෙනවා. එහි ගස් කොළන් සියල්ලම විනාශ කරලා තියෙනවා. ගස් කපන කියත් භාවිතා කරලා ගස් කපලක් තිබුණා. ඒ වගේ සෑහෙන ජාවාරමක් සිද්ධ වෙනවා. මේවට ලොකු ලොකු මුදලාලිලත් සම්බන්ධයි. ඉදිරියේදී අපි ඕන්නත් අත්අඩංගුවට ගන්න ඇමතිතුමාගේ උපදෙස් පරිදි කටයුතු කරගෙන යනවා. තනමල් විල හම්බේගම ප්‍රදේශයේ තිබූ කංසාහයන් 3ක් විනාශ කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් කටයුතු කළා. තනමල් විල උණකන්ද ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 8ක් පමණ දුරින් මෙම කංසාහයන් පිහිටා තිබුණා. අක්කර 2ක පමණ වගා කර තිබූ කංසාහයන් 2කුයි මෙලෙස ගිනි තබා විනාශ කෙරුණේ. ඒ සඳහා ජලය ලබා ගැනීමට යොදාගත් අඩි 10ක පමණ දිගින් යුතු ප්ලාස්ටික් නලයක්ද ගිනි තබා තිබෙනවා. නීති විරෝධීව පස් කැණීම්වල නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු වවුනියාව කට්කුලම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත්තා. පස් කැපීමට යොදාගත් බැකෝ යන්ත්‍රයක් මෙන්ම ටිපර් රථයක්ද සොයාගෙන තිබෙනවා. වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් ඉරට පෙරේකුළම පොලිසිය වෙත බහර දීමට පොලිස් විශේෂ කාර්ය බලකාය පියවර ගත්තා. මහපරිමාණයෙන් සිදු කළ කුබුක් දැව ජාවාරමක් හෙලිකර ගැනීමට මොනරාකල පොලිසියට හැකිව තිබෙනවා. ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. කපා තිබූ විශාල කුබුක් ගස් කිහිපයක කොටස් විශාල ප්‍රමාණයක්ද පොලිස් බහරයට ගෙනුණා. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 80 ඉක්මවන බව පොලිසිය ප්‍රකාශ කළා. දැන් ක්‍රීඩා පුවත්. එක් දින ක්‍රිකට් ලෝක කුසලානයේ වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ තීරීමේ තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර මේ දිනවල පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව මෙම තීරීම් තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා තිබෙන්නේ ඒ ලබන අප්‍රේල් මාසයේදී. සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය ලෙසින් නම් කර ඇති මෙම තේරීම් තරගාවලියට කණ්ඩායම් 4ක් තරගවදිනවා. එහිදී දක්ෂතා දක්වන ක්‍රිඩකින්ගෙන් සමන්විත සංචිතයක් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙන්නේ. හුඟක් කට්ටිය බලාපොරොත්තු වෙච්ච ප්‍රොවින්ෂල් ක්‍රිකට් එක අප්‍රේල් 4 වෙනිදා ඉඳලා අප්‍රේල් 12 වෙනිදා වෙනකන් ගහන්න අපි ආදාසක් තියෙනවා. ඒකේ ලංකාවේ ඉන්න ඔක්කොම හොඳම ප්ලේයර්ස්ලා ටික ගහන්න. ඒකෙන් තමයි අපි ඇත්තටම වර්ල්ඩ් කප් එක සිලෙක්ට් කරන්නේ. ඒක ඉතාමත් තරඟකාරී තත්වයක් එනවා. ටීම්ස් 4ක් දඹුල්ලේ සහ පල්ලකෙලේ තමයි අපි ඒක ගහන්නේ. ඇත්ත වශයෙන්ම අපිට ICC එකේ බිලියන් 2ක් 11.5 මිලියන් ඩොලර්ස් හම්බුණා. අපිට දැන් මේ ජූලයි මාසේ තව ඩොලර් 6.5ක් අපිට හම්බුණා. කාලගුණ තොරතුරු ගෙනෙන්නේ ප්‍රභාත් දිසානායක. අද රාත්‍රී කාලයේදී බස්නාහිර මධ්‍යම සබරගමු සහ ඌව පළාතේ තැනින් තැන වෙසි වූ ගිගුරුම් සහිත වෙසි වර්ධනය වීමේ ඉඩකඩ පවතිනවා. විශේෂයෙන්ම දකුණු පළාතේත් ඒ වගේම රත්නපුරයේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 75කට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අප දැන් හෙට දවසේ කාලගුණය වෙත අවධානය යොමු කරමු. හෙට දවසේදී දිවයිනේ බස්නාහිර මධ්‍යම සබරගමුව ඌව සහ දකුණු පළාත්වල තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ ඉඩකඩ පවතිනවා. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදීම ප්‍රදේශවල తాවකාලික තරමක තද සුළං ඇතිවන්නට පුළුවන්. ඒ වගේම අකුණු අනතුරු ඇතිවීමේ හැකියාවක් පවතිනවා. දින වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කිරීමේදී කොළඹ සිට ගාල්ල දක්වා වෙරළට ඔබින්නන මුහුදු ප්‍රදේශවලටත් ඒ වගේම හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබින්නන මුහුදු ප්‍රදේශවලටත් තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන්නට පුළුවන්. ඒ වගේම දින වටා මුහුදු ප්‍රදේශවලට සුළං හිම සිදුවන්නේ නිරත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරවයි. සුළඟේ වේගය පැයට කිලෝමීටර 20ක් 30ක් අතර අගයක් ගන්නවා. දැන් අපි සූදානම් හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපෑම දෙහි කාලගුණය පිළිබඳ අනාවැකිය වෙත යොමු වන්න. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. යලිත් හමුවමු රාත්‍රී 9:30ට. www.itnnews.lk